ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, ඒ වගේම අධ්‍යාපනයේ බර දෙමව්පියෝ මට පැටවීම වහම නතර කරන්න කියන කාරණාව, ඒ වගේම විදුහල්පති සේවයේ බරපතල ගැටලු ගණනාවක් තියෙනවා. මේ ගැටලු විසඳීම සඳහා අමාත්‍ය අනුකමිට යෝජනා කරපු එක් සිදු යෝජනාවක් ක්‍රියාවට නැගලා නැහැ. ඒදල අධ්‍යාපන ශාස්ත්‍රයේ අර්බුද ගණනාවක් තියෙනවා. එතකොට දැන් මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම තුළ මේ ඉල්ලීම් මුල් කරගෙන තමයි අපි හෙට දවසේ පාසල් අවසන් වුණාට පස්සේ දෙකට ලංකාවෙන් කලාප කාර්යාල 100 කේන්ද්‍ර කරගෙන අපි උද්ඝෝෂණ මාලාව සංවිධානය කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ ඇගීම් කටයුතු ක්‍රියාත්මක වෙනවා. මේ ඇගීම් සඳහා දෙන දීමනාව සම්පූර්ණයෙන් ලබා දීලා නැහැ. මොකද ගිය අවුරුද්දේ ඇගීම් දීමනාව වැඩි කරනවායි කිව්වට කැබිනට් තීන්දුව ගත්තායි කිව්වට කිසිම දෙයක් කරලා නැහැ. මේ තත්ත්වල ලංකාවේ අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ මේ වෙනකොටත් ඇගීම් මධ්‍යස්ථාන 101ක් යොලා තියෙනවා. මේ හැම ඇගීම් මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගෙනවත් මේ උද්ඝෝෂණ හෙට දවසේ පැවැත්වෙනවා. කෙසේ වෙතත් වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡා සාර්ථක බව ජාතික ගුරු එකමුතුව පවසනවා. ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ නොවන බවයි පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ. මෙවර අයවැයේදී තිරසාර විසඳුමක් සඳහා වන යෝජනාවලිය අමාත්‍යවරයා විසින් අයවැය යෝජනාවලට යොමු කර බවත්, අයවැය යෝජනාව හරහා මේ විෂමතාවය නැති කිරීම සඳහා කටයුතු කරන බවට අමාත්‍යවරයා විසින් ගුරු විදුහල්පතිවරු හමුවේ ප්‍රකාශ කළා. නමුත් අපි අමාත්‍යාංශයට කියන්නේ අපේ ගැටලු අවුරුදු 27ක් මුළුල්ලේ පවත්වාගෙන හැම රජයක්ම නඩත්තු කරගෙන යන ගැටලුවක් අයවැයක් ඉදිරිපත් වන තුරුම මේ ගැටලුවට විසඳුම් ලබා දීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව තමයි වෘත්ති සමිතිය හැටියට අපේ අදහස. අපිට හෙට දිනේ කියලා සුවිශේෂී දිනයක් නැහැ. අපි වෘත්ති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරලා තිබ්බා. ඒක සාර්ථක කරගත්තා. එකමුතුව හැටියට අපි සාකච්ඡා කළා ඊළඟ වෘත්ති ක්‍රියාමාර්ගයේ තෝරනවා. කවුරුත් තෝරන වෘත්ති ක්‍රියාමාර්ගවලට අපි සහභාගී වෙන්නේ නැහැ.